Deadpool අලුත්ම මූවී එකේ ටීසර් එකක් නිකුත් වුණු නිසා මේ ටීසර් එක ගැන කතා කරන එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතුණා. ඉතින් මේ ටීසර් එකෙන් අපිට දකින්න ලැබෙන හැම ප්‍රධාන තොරතුරක් ගැනම සහ මේ ටීසර් එක ඇතුලේ තියෙන හැම ප්‍රධාන ඊස්ටර් එකක් ගැනමත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Right. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මේ ටීසර් එක break down කරන්න. ඉතින් මේ වෙනකොට මේ අලුත්ම මූවීගේ ටීසර් එක ඔයාලා බලලා ඇති කියලා මම හිතනවා. ඉතින් මේ ටීසර් එක break down කරන්න කලින් කලින් නිකුත් වුණු මූවිස් වල කතාව පොඩ්ඩක් දැනගනිමු. 2009 දී නිකුත් වුණු X-Men Origins Wolverine මූවීකදී තමයි රයන්ව මුල්ම වරට වේඩ් විල්සන් විදිහට දකින්න ලැබෙන්නේ. මෙතනින් පස්සේ 2016 දී වගේ Deadpool කියන කැරක්ටර් එක මූලික කරගෙන වෙනස්ම චිත්‍රපටයක් නිකුත් වෙනවා. මෙන්න මේ මූවිකේදී මේ ඩෙඩ්පූල් කියන කැරක්ටර් එක කොයි වගේ කෙනෙක්ද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙනවා. මේකෙදී මේ වේඩ් විල්සන් කියන චරිතය මුලින්ම ඝාතකයෙක් විදියට, එහෙම නැත්නම් ඇසැසින් කෙනෙක් විදියට තමන්ගේ ජීවිතය ගත කරගෙන යද්දී තමන්ට තමන්ගේ ආදරේ මුණ ගැහෙනවා. ඊට පස්සේ තමන්ට පිළිකාවකුත් තියනවා කියලා මෙයාට දැනගන්න ලැබෙනවා. මෙතනදී මේ වේඩ්ට තමන්ට මේ දින පිළිකාව සුව කරගන්න ඕන නිසා වෙනමම පරීක්ෂණයකට යොමු වෙනවා. මෙතනින් පස්සේ තමන්ගේ පෙනුම විකෘති වෙලා මෙයාව අමරණීය තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ තමන් මේ විකෘතුණු පෙනුම නැවත වාරයක් සකස් කර ගන්න ඕන නිසා තමන්ගේ මේ හේතුවට මූලිකුණු කට්ටිය හොයාගෙන ඝාතන රැසක් සිද්ධ කරගෙන යනවා. මේකෙදි අපිට දකින්න ලැබෙන තවත් ප්‍රධාන කරුණක් තමයි X-Men ටීම් එකේ ටීම් මෙම්බර්ස්ලත් මෙයාට උදව් කරලා දෙනවා. කොහොම හරි මේ මූවිගෙන් පස්සේ දෙවෙනි මූවි එක ඇතුළෙදී තමන් ආදරය කරපු කෙනාවත් මේ ඩෙඩ්පූල්ට නැති වෙලා යනවා. ඒ වගේම තමයි අලුත්ම X-Men කෙනෙක් විදියට මේ ඩෙඩ්පූල් X-Men ටීම් එකට සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ X-Men යුනිවර්ස් එක ඇතුළේ දකින්න ලැබෙන තව ටයිම් ට්‍රැවලර් කෙනෙක් වෙන කේබල්වත් මේ මූවිගෙදී අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ කේබල් අනාගතයේදී තමන්ගේ පවුල මරා දමන්න නියමිත වෙලා ඉන්න රසල් කියන කෙනාව හොයාගෙන තමයි මේ වර්තමානයට එන්නේ. කොහොමරි මෙතනදී මේ රසල්ව බේරා ගන්න මේ ඩෙඩ්පූල් ඉදිරිපත් වෙනවා. කොහොමරි මූවිකේ එන්ඩ් එකේදී ටයිම් ට්‍රැවලින් කරන්න පුළුවන් ඩිවයිස් එකක් මේ ඩෙඩ්පූල්ට හම්බ වෙනවා. මේකෙන් පස්සේ මේ ඩෙඩ්පූල් තමන් ආදරය කරපු කෙනාවත් මරණයෙන් ගලවා ගන්නවා. ඒ වගේම තමයි ලෝකයේ එතෙක් මෙතෙක් සිදු වුණු ගොඩක් ප්‍රධාන සිදුවීම් වලටත් මේ ඩෙඩ්පූල් සම්බන්ධ වෙනවා. මෙතනදී දකින්න ලැබෙන තවත් විශේෂම දෙයක් තමයි රයන් රෙනෝල්ඩ්ස් ග්‍රීන් ලැන්ටර්න් ප්‍රොජෙක්ට් එක බාර ගන්න යද්දී මේ ඩෙඩ්පූල් ඔහු මරලා දානවා. ඒ වගේම තමයි වොල්වරින් මූවිකේදී දකින්න ලැබුණු වේඩ් විල්සන්ගේ තවත් වර්ෂන් එකකුත් මේ ඩෙඩ්පූල් විසින් මරලා දානවා. කොහොම හරි අවුරුදු 6කට වගේ පස්සේ ඩිස්නිකට දැන් රයිට්ස් ලැබිලා තියෙන නිසා මාවල් යුනිවර්ස් එක ඇතුළේදී මෙතෙක් සිදුණු සේරම වැරදි නිවැරදි කරලා අලුත් යුනිවර්ස් එකක් නිර්මාණය කිරීමේ හැකියාව දැන් මාවල්ලට ලැබිලා තියෙනවා. මගේ අදහස අනුව නම් මේ එන්න දෙන මූවි එක මාවල්ල විසින් එතෙක් මෙතෙක් නිකුත් කරපු විශිෂ්ටතම මූවි එක විදියට ඉතිහාසගත වෙන්න පුළුවන්. රයිට්. දැන් අපි ටීසර් ගැන කතා කරොත් ටීසර් එකේ පළවෙනි සිදුවීමෙන්ම මේ වේඩ් විල්සන් තමන්ගේ උපන්දිනය සමරන සිදුවීමක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් කාලයක් තිස්සේ තනියම හිටපු මේ ඩෙඩ්පූල්ට ඩෙඩ්පූල් සෙකන්ඩ් මූවි එකෙන් පස්සේ අලුත්ම ෆැමිලි එකක් ලැබිලා තියෙනවා. ඊළඟට මෙතන මේ තියෙන සෙල්ෆි එකෙන් වේඩ්ට සමීපතම අයව දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි මම අර ඉස්සෙල්ලා කියපු ටයිම් ට්‍රැවල් සීන් එකේදී ඩෙඩ්පූල් තමන් හිටපු ටීම් එකේ ටීම් මෙම්බර්ස් ලවත් බේරගන්න ගියා කියලා ඔයාලට මතක ඇති. ඉතින් මෙතනදී තමන්ගේ ටීම් එකේ ගොඩක් මෙම්බර්ස් ලවත් බේරගෙන තියනවා කියලා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මතක ඇති ඩෙඩ්පූල් දෙවෙනි මූවි එකේදී ෂැටර් ස්ටාර් කියලා කැරක්ටර් එකත් මිය යනවා කියලා. ඉතින් මෙන්න මේ කැරක්ටර් එකත් ඩෙඩ්පූල් විසින් බේරගෙන තියනවා කියලා ඔයාලට දකින්න පුළුවන්. ඊළඟට වෙන සිදුවීමෙන් අපිට කරුණු දෙකක් කන්ෆර්ම් කරගන්න පුළුවන්. පළවෙනිම දේ තමයි ටීවී එකෙන් ඩෙඩ්පූල් හොයාගෙන ඉන්නේ ඩෙඩ්පූල් ටයිම්ලයින් එකට කරපු දේ නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මේ අවුල් වෙලා තියෙන ටයිම්ලයින් එක නැවත සකස් කරන්න හැකියාව තියෙන්නේ මේ ඩෙඩ්පූල්ට කියලා මේ ටීවී එකෙන් හිතනවා නිසා වෙන්නත් පුළුවන්. පොදුවේ ගත්තහම මේ අලුත්ම ඩෙඩ්පූල් මූවි එකෙන් මේ ඩෙඩ්පූල්ගේ ටයිම්ලයින් එක සම්පූර්ණයෙන් පැහැදිලි කරගෙන මේ ඩෙඩ්පූල් කියන කැරක්ටර් එක අපේ MCU එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් විස්තරාත්මකව වෙන්නන්න පුළුවන් කියලා මට හිතෙනවා. මීට අමතරව මට මෙතනදී නෝට් වුණු තව දෙයක් තියෙනවා. ඔයාලට මතක ඇති මේ ටීසෙකේදී මේ වේට් තමන්ගේ කේක් එක කපන්න ලැහැස්ති වෙද්දිම ප්‍රාර්ථනාවක් කරලා ඉටිපන්දන් ටික නිමලා දානවා. අන්න ඒත් එක්කම දොරට තට්ටු කරන සද්දෙකුත් ඔයාලට ඇහෙනවා. ඉතින් මෙතනදී මේ වේට් ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද කියලා ඔයාලට අනුමාන කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති මීට අවුරුදු දෙකකට වගේ කලින් රයන්ගේ YouTube channel එක ඇතුලේදී ඩෙඩ්පූලුයි කෝගුයි එකට එකතු වෙලා පොඩි කන්වර්සේෂන් එකක් කරනවා. මෙතනදී ඩෙඩ්පූල් MCU එකට සම්බන්ධ වෙන විදිය ගැන පොඩි හින්ට් කිහිපයක් ලබා දෙනවා. මෙතනින් කාලයක් තිස්සේ මේ ඩෙඩ්පූල්ට MCU එකට සම්බන්ධ වෙන ලොකු උමනාවක් තිබ්බ කියලා අපිට හිතන්න පුළුවන්. සමහර විටකදී වේඩ් ගිමේ උපන්දිනේ වෙලාවේදී තමන්ට MCU එකට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණා නම් කියලා ඔහු ප්‍රාර්ථනා කරන්නේ නැති කියලත් මට පොඩි අනුමානයක් තියෙනවා.
අන්නේක ප්‍රතිඵලයක් විදිහට තමයි ඒත් එක්කම වගේ ටීවී එකෙන් මේ වීඩියෝ හොයාගෙන ඉන්නේ රයිට් ඊළඟට මේ ටීවී එක ගැන කතා කළොත් ගොඩක් කාලයකට කලින් කැන් වේරියන්ට්ස් අතරේ මල්ටිවර්සල් වෝ එකක් ඇති වෙලා තියෙනවා අන්න එතනදී එක කැන් වේරියන්ට් කෙනෙක් මේ ටීවී එක කියන දේ නිර්මාණය කරලා තමන්ගේ වෙනස් වේරියන්ට්ස්ලා මුණ නොගැහෙන විදිහට වෙනම සිදුවීමක් නිර්මාණය කරනවා ඉතින් මේ ටීවී එක කියන දෙන් වෙන්නේ ටයිම් ස්ට්‍රීම් එක ආරක්ෂා කරන විදිහට වෙනම බලකායක් වෙනම සංවිධානයක් පිහිටුවන එක මේකෙදි මේ සංවිධානය තමයි ටීවී එක විදිහට හඳුන්වලා දෙන්නේ කොහොම හරි ලෝකී සීරීස් එකට අනුව අවසානය වෙනකොට ලෝකිට මේ ටීවී එකේ වගකීම පැටවිලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා අවසානයේදී ලෝකී ටයිම් ඇන් ස්පේස් එක මැදදී මේ සියලුම ටයිම් ලයින්ස් දරාගෙන ඒවා නිරීක්ෂණය කරන ආකාරයට වෙනම තනතුරකට පත් වෙනවා කියලත් අපිට දැනගන්න ලැබෙනවා රයිට් ආයමත් මේ ටීසෙක් ගැන කතා කළොත් ලෝකිව අත්අඩංගුවට ගත්තා වගේම ටීවී එක විසින් මේ වේඩ්වත් අත්අඩංගුවට ගන්නවා කියලා ඔයාලට දකින්න ලැබෙනවා බොහෝ දුරට මෙතනදී නම් කලින් මුවේකදී ඩෙඩ්පූල් ටයිම් ට්‍රැවල් කරලා ලොකු පිස්සුවක් නටන නිසා මේ ටීවී එකෙන් මෙයාව හොයාගෙන එනවා කියලා අපිට හිතන්න පුළුවන් ඊළඟට මෙතනදී මේ ඩෙඩ්පූල් ගෙන් ප්‍රශ්න කරන්නේ පැරඩොක්ස් කියලා කෙනෙක් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතනදී ඇයි අපිට මොබියස් දකින්න ලැබෙන්නේ නැත්තේ කියලා බොහෝ දුරට මොබියස් තමන්ට ගැළපෙන වෙනම ටයිම්ලයින් එකක් හොයාගෙන එයා දැන් එතන ජීවත් වෙනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන් ඊළඟට මෙන්න මේ සීන් එක හරියටම බැලුවොත් මෙන්න මෙතනදී අලුත්ම ටයිම් ස්ට්‍රීම් එක වර්ල්ඩ් ට්‍රී එකක් විදියට අපිට දකින්න පුළුවන් ඊළඟට මාවල් ස්ටුඩියෝස් ලෝගෝ එක ඩෙඩ්පූල් ගේ රෙඩ් කලර් එකෙන් දකින්න ලැබෙනවා අනිත් දේ තමයි මෙතනදී ඩෙඩ්පූල් ව ගොඩක් විශේෂ කෙනෙක් විදිහට නම් කරනවා බොහෝ දුරට ඩෙඩ්පූල් කියලා කියන්නේ ෆෝත් වෝල් එක බ්‍රේක් කරන කෙනෙක් නිසා කියලා මේ ටීවී එක විසින් මෙයාව ඒ විදිහට හඳුන්වනවා කියලා අපිට හිතන්න පුළුවන් ඉතින් දැන් මේ ෆෝත් වෝල් එක කියන එක ඔයාලට ගොඩක් අලුත් දෙයක් නම් මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න මේකෙදි මේ ෆෝත් වෝල් එක කියන්නේ මොකක්ද ෆෝත් වෝල් එක බ්‍රේක් කරනවා කියන්නේ මොකක්ද කියලා මම ගොඩක් පැහැදිලිව සඳහන් කරලා දෙනවා ඊළඟට මේ ටීස් එකේදී දකින්න ලැබුණ ගොඩක් ප්‍රධාන පොයින්ට් එකක් තමයි කලින් MCU මූවිස් වලදී සිදුණු සිදුවීම් මේ වේඩ් විසින් බලාගෙන ඉන්නවා කියලා අපිට දකින්න පුළුවන් මෙතනදී Age of Ultron මූවි එකේදී සිදුවීමු තෝ Ragnarok මූවි එකේදී දකින්න ලැබෙන සිදුවීමු දකින්න ලැබෙනවා ඊළඟට මෙන්න මේ සීන් එක හරියටම බැලුවොත් මෙතනදී මේ ඩෙඩ්පූල් වගේම කෙනෙක් කිසියම් නිවේදනයක් සිදු කරන ආකාරයක් දකින්න පුළුවන් මේක එක්තරා විදියකට නිවේදනයක් වගේ එකක් හෝ නැත්තම් මේ තවත් යුනිවර්ස් එකක ඩෙඩ්පූල් කෙනෙක් ප්‍රෙසිඩන්ට් කෙනෙක් වෙච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. ඊළඟට කැප්ටන් ඇමරිකාගේ සීන් කිහිපයකුත් මේ වේඩ් විසින් බලාගෙන ඉන්නවා කියලා අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ කැප්ටන් ඇමරිකා කියලා කියන්නේ වේඩ් විල්සන්ගේ. එහෙම නැත්නම් ඩෙඩ්පූල්ගේ කැමැතිම චරිතය. එහෙම නැත්නම් මේ ඩෙඩ්පූල් කියන කැරැක්ටර් එක ගොඩක් ගරු කරනම චරිතයට තමයි කැප්ටන් ඇමරිකා කියලා කියන්නේ. ඉතින් මෙතනදී තමන් බලාගෙන හිටපු හීනයක් හැබෑ වුණා වගේ ගොඩක් ගෞරවාන්විතව මේ වේඩ් විසින් කැප්ටන් ඇමරිකාට සැලියුට් කරන බවක් අපිට දකින්න පුළුවන්. මට මෙතනදී හිතුණු තවත් ප්‍රධාන දෙයක් තමයි දැන් මේ විදිහට කැප්ටන් ඇමරිකා මෙතනදී වේඩ්ට පෙන්වනවානේ. අන්න ඒ වගේ දැන් කැප්ටන් ඇමරිකා කියන්නේ MCU එක ඇතුළේ අපිට දකින්න ලැබුණු ගොඩක් ප්‍රධාන කැරක්ටර් එකක්. ඉතින් ඒ වගේ ගොඩක් ප්‍රධාන චරිත කිහිප දෙනෙක්ම මේ MCU එක ඇතුළේ ඉඳලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රධාන චරිත හැමදෙනාගේම පොඩි පොඩි ක්ලිප්ස් මේ වේඩ් විල්සන්ට මේ ටී එක විසින් බලන්න සලස්සලා දෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. සමහර විට මේ මූවිගේ ඉදිරි කනෙක්ෂන්ස් වලදී අන්න ඒ වගේ හැම ප්‍රධාන චරිතයක්ම පොඩි හරි සිදුවීමකින් මේ මූවිකට කනෙක්ට් කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඊළඟ සීන් එකේදී මේ ඩෙඩ්පූල් නිකන් අමුතුම පරිසරයක නිකන් මොන්ස්ටර් කෙනෙක්ගේ නටබුන් තියෙන තැනක වගේ ඉන්නවත් අපිට දකින්න ලැබෙනවා. මේ ආවට නිකන් සර්පයන්ගේ නිකන් කැබලි එකේ කැබලි ඒ වගේම ඩයිනසෝස් ලගේ කැබලි දිනවා කියලත් අපිට දකින්න පුළුවන්. මට හිතන විදිහට බොහෝ දුරට මේක සැවෙජ් ලෑන්ඩ් එකට දෙන පොඩි රෙෆරන්ස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනදී මේ ඩෙඩ්පූල් හැමතැනම දැන් ගමන් කරන නිසා ඔහු සැවෙජ් ලෑන්ඩ් එකටත් එනවා කියලා අපිට පොඩි අනුමානයක් කරන්න පුළුවන්. ඉතින් සරලවම මේ සැවෙජ් ලෑන්ඩ් එක කියලා කියන්නේ දකුණු ඇමරිකාවේ තියෙන වෙනම ප්‍රදේශයක්. මෙතන අපේ පෘථිවියේ වෙනත් ප්‍රදේශවලට වඩා ගොඩක් වෙනස් විදියට වෙනස් සත්තු, ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වුණු සත්තු මෙතන ජීවත් වෙනවා. ඉතින් ඔය මාවල් කොමික්ස් කියවලා තියෙන කෙනෙක් නම්, සමහර විට ඔයා අනුගණනලා ආපු X-Men TV series එක බලපු කෙනෙක් නම්, ඔයාලට මේ සැවෙජ් ලෑන්ඩ් එක ගැන ලොකු අයිඩියාවක් ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ සීන් එකේදී වොල්වරින්ව සුදුපාට ඇඳුමකින් දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ කොටස වොල්වරින් පැච් කොමික් එකට ලබා දුන්නු පොඩි රෙෆරන්ස් එකක් වෙන්න පුළුවන්. ඊළඟට මේ ඩෙඩ්පූල් කියන මේ දේත් එක්ක ඩෙඩ්පූල්ට ටයිම් ලයින් එක බේරගන්න ලොකු වගකීමක් පැටවිලා තියෙනවා කියලත් අපිට හිතන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිකන් මෙයා දැන් ටයිම් ලයින් එක නිකන් බේරගන්න ඉන්න කෙනෙක් කියලත් පොඩි අනුමානයක් අපිට හිතන්න පුළුවන්. ඊළඟට මේ වේට ටීවී එක විසින් ඩෙඩ්පූල්ගේ කොස්ටියුම් එක ලැහැස්ති කරලා දෙනවා කියලා අපිට දකින්න ලැබෙනවා. මෙන්න මෙතනදී හයිලයිට් වෙන ප්‍රධානම දේ තමයි මෙන්න මේ ඩෙඩ්පූල්ගේ ලෝගෝ එක.
ඉතින් මෙන්න මේ විදියට මේ ලෝගෝ එක හයිලයිට් කරලා පෙන්වන්න හේතුව වෙන්නේ කොමික් වලදී දකින්න ලැබෙන නිවැරදිම ලෝගෝ එක තමයි මෙන්න මේක. ඊළඟට ඩෙඩ්පූල් ගේ ෆයිට් සීන් කිහිපයක්ම දකින්න ලැබෙනවා. බොහෝ දුරට මේ ප්ලේස් එක ඔයාලට මතක ඇති Age of Ultron movie එකේදී Avengersලා පළවෙනියටම සටන් කරන ප්ලේස් එකට ගොඩක් සමානයි. ඉතින් ඔයාලට හිතෙන්නේ නැද්ද ඩෙඩ්පූල් ඇයි මෙතනට යන්නේ කියලා? මෙතනට මගේ පොඩි අනුමානයක් තියෙනවා. නමුත් මේක බොහෝ දුරට වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් මේ ටීසර් බ්‍රේක්ඩවුන් එක කරන්නේ මගේ අදහස් ඔයාලට කියන්න ඕන නිසා මම මේක පොඩ්ඩක් ඔයාලට මතක් කරන්න. මේක 100%ක් නිවැරදි වෙන්නේ නැහැ කියලාත් ඔයාලා මතක තියාගන්න. මෙහෙමයි. මට බොහෝ දුරට හිතෙනවා මේ Age of Ultron movie එකේදී ක්වික් සිල්වර් කියන චරිතය ඝාතනය වෙනවා කියලා ඔයාලට මතක ඇති. මගේ අනුමානය හැටියට මේ ඩෙඩ්පූල් මේ Age of Ultron movie එකේදී දකින්න ලැබුණු ක්වික් සිල්වර් කියන කැරක්ටර් එක මෙතනින් බේරා ගන්නවා කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි මේක බොහෝ දුරට වැරදි වෙන්න පුළුවන්. නමුත් පොඩි අනුමානයක් කරොත් දැන් ක්වික් සිල්වර් කියලා කියන්නේ ඇත්තටම X-Men යුනිවර්ස් එකේ ඉන්න මියුටන් කෙනෙක්. ඉතින් මෙයාව දැන් එකපාරට Avengers movie එකේදී පෙන්වුව නිසා මට නිකන් පොඩි අයිඩියාවක් තියෙනවා දැන් ඇත්තටම ඩෙඩ්පූල් ඔය Age of Ultron movie එකේදී මෙන්න මේ තනට යන්න ඇත්තටම මට වෙන හේතුවක් මතක් වෙන්නේ නැහැ. සමහරවිට ඇත්තටම මේ තියෙන්නේ මේ මම කිව්ව ප්ලේස් එක නම් මෙතනදී අපිට ක්වික් සිල්වර්වත් මුලින්ම දකින්න ලැබෙනවා නම් බොහෝ දුරට ඩෙඩ්පූල් මෙන්න මේ ක්වික් සිල්වර් කියන චරිතය මෙතනින් බේරාගෙන තමන්ට එකතු කරගන්නවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ ඩෙඩ්පූල් මේ ක්වික් සිල්වර් බේරාගෙන තමන්ට එකතු කරගන්නවා නම් අන්න ඒ වගේ මෙතෙක් දකින්න ලැබුණු හැම මූවී එකකින්ම හැම ප්‍රධාන සීන් එකකින්ම එක්කෝ මිය ගිය එක්කෝ මිය යන සූදානමින් ඉන්න එක එහෙම වාකයි කරදරයක් වෙන්න දින සමහර චරිත මේ ඩෙඩ්පූල් විසින් Tamanට එකතු කරගන්නවා කියලා අපිට හිතන්න පුළුවන්. ඊළඟ සීන් එකෙන් 20th Century Fox එකේ කොටස් කිහිපයකුත් දකින්න ලැබෙනවා. මේක නම් එක එක අර ලීක් සෙට් ෆොටෝස් වලිනුත් අපිට දකින්න ලැබුණා කියලා ඔයාලට මතක ඇති. මට පොඩි මෙතනදී අදහසක් තියෙනවා මේ පෙන්නන ප්ලේස් එක වොයිඩ් එක වෙන්න පුළුවන්. ඊළඟ පාර්ට් එකේදී X-Men 3 movie එකේදී විනාශ වුණු Golden Gate පාලමේ නටමුන් කිහිපයකුත් දකින්න ලැබෙනවා. ඔයාලා හරියටම මෙන්න මේ සීන් එක බැලුවොත් මේකෙදී මේ තියෙන Golden Gate පාලමේ කොටසක් කියලා ඔයාලට මතක් වේවි. ඊළඟට තමයි අපි හැමෝම බලාගෙනම හිටපු කැරක්ටර් එක මේ කැලේදී දකින්න ලැබෙන්නේ. මෙතනදී වොල්වරින්ගේ සහ ඩෙඩ්පූල්ගේ සටන දිගටම යන හැටි අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි මේ මූවිකේදී වොල්වරින් වගේ ක්ලාසික් සූට් එක වෙන yellow සූට් එක භාවිතා කරනවා කියලා අපිට දකින්න ලැබෙනවා. මෙතනදී ටිකක් වැඩිපුර මේ ගැන කතා කරොත් ඔයාලා X-Men animated series එක බලපු කෙනෙක් නම් ඔයාලට මතක ඇති මෙන්න මේ සූට් එකට සමාන සූට් එකක්ම තමයි වොල්වරින් විසින් මේ animated series එකේදීත් භාවිතා කරන්නේ. ඊට අමතරව Marvel's movie එකේදීත් බීස්ට් ඉන්න විදියටම තමයි X-Men animated series එකේදී බීස්ට්ලා දකින්න ලැබෙන්නේ. ඒ වගේම Multiverse of Madness movie එකේදී Illuminatiස්ලාට එකතු වෙලා හිටපු Professor X-වත් ඒ දකින්න ලැබෙන විදියටම තමයි මේ X-Men animated series එකේදී දකින්න ලැබෙන්නේ. ඉතින් මේ විදියට මෙච්චර කල් මේ MCU එක ඇතුළේදී විවිධ X-Men චරිත අපිට දකින්න ලැබිලා තියෙනවා. ඉතින් මේ හැම චරිතයක්ම මේ අනුගණනලාපු X-Men animated series එකේ ඉන්න විදියටම තමයි බොහෝ දුරට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ විදියට මේ අනුගණනලාපු characters-ලා ඒ විදියටම මේකේ පෙන්වනවා නම් බොහෝ දුරට මේ අලුත් එන්න දෙන මූවි එකේදී මේ සීරීස් එකේදී දකින්න ලැබුණු විවිධ characters ලව ඒ විදියට සමාන විදියකින්ම අපිට මේ මූවි එකේදී දකින්න ලැබෙවි කියලා පොඩියට අපිට අනුමාන කරන්න පුළුවන්. රයිට්. ඊළඟට මේ ටීසර් එකේදී අපිට පෙන්වපු ගොඩක් ප්‍රධානම ඊස්ටර් එක ගැන තමයි කතා කරන්න යන්නේ. මේක ගොඩක් ප්‍රධාන දෙයක් නිසා තමයි මම මේ බ්‍රේක්ඩවුන් එකේ අන්තිමටම මේ ගැන කතා කරන්න තියාගත්තේ. ඔයාලා මෙන්න මේ සීන් එක හරියටම බැලුවොත් මෙතන මේ තියෙන්නේ සීක්‍රට් වෝස් 5 වෙනි ඉෂුව එකේ කොමික් කවර් එක. ඉතින් මේ කොමික් කවර් එකේදී අපිට දකින්න ලැබෙන්නේ ඩොක්ටර් ඩූම්ව. ඉතින් ඔයාලා හරිම අවබෝධයෙන් මතක් කරලා බැලුවොත් මෙන්න මේ අවස්ථාව තමයි ඩොක්ටර් ඩූම්ව පළවෙනි වරට MCU එක ඇතුළතදී කැනන් විදියට දකින්න ලැබෙන්නේ. කලින් දවස්වල ගියපු එක එක රූමර්ස් නිසා දැන් ඔයාලට මතක ඇති ජොනතන්ව අයින් කරලා එක්කෝ කැන් කැරක්ටර් එක රීප්ලේස් කරන්න අදහසක් තියනවා කියන එක, එහෙම නැත්නම් කැන් වෙනුවට ඩූම් කියන විලන්ව ගෙන්වන්න හදනවා කියන එකත් පොඩියට රූමර්ස් එහෙමයි ගියා කියලා ඔයාලට මතක ඇති. ඉතින් මට මෙතනදී පොඩ්ඩක් අනුමාන කරන්න පුළුවන් සීක්‍රට් වෝස් වලදී මේන් විලන් විදියට කැන් එන්නේ නැතුව ඩොක්ටර් ඩූම් මේ මාවල් එක විසින් ඉදිරිපත් කරනවා ඇති කියලා. මෙතන මේ කොමික් එක ගැන පොඩ්ඩක් කතා කරොත් මේ කොමික් එක ඇතුළේදී විවිධ යුනිවර්ස් වල ඉන්න විවිධ හීරෝස්ලා බැටල් වර්ල්ඩ් එකට එකතු වෙනවා. ඒ එකතු වෙන සීන් එකත් එක්ක මට හිතුණු දේ තමයි දැන් මේ වෙනකොට MCU එකට නොවන කියන්නේ නන් MCU movies බර ගානක විවිධ හීරෝස්ලා අපිට දකින්න ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ගෝස්ට් රයිඩර්ස්ලා, ඒ වගේම ෆැන්ටාස්ටික් ෆෝ මූවි එක, ඊට පස්සේ ගත්තාම විවිධ ස්පයිඩර්මෑන්ලා ඉඳලා තියෙනවා, විවිධ ඩෑඩෙවිල් ඉඳලා තියෙනවා, ඒ වගේ විවිධ කැරක්ටර්ස්ලා ඉඳලා තියෙනවා.
ඉතින් ඔන්න ඔය වගේ MCU එකට අදාළ නොවුණු වෙනම ෆිල්ම්ස් වල දකින්න ලැබුණු වෙනම characters ලා අපිට දැන් දකින්න ලැබුණු MCU එකේ විවිධ characters ලාත් එකට එකතු කරලා වෙනම නිකන් war එකක් වගේ ගිහිල්ලා පස්සේ කට්ටියම එකට එකතු වෙලා වෙනම යුනිවර්ස් එකක මේ හැමෝම ජීවත් වෙන විදිහට මේ time stream එක හැදේ කියලා මට පොඩි අදහසක් තියෙනවා. ඉතින් මේක ගැන ඔයාලගේ අදහස් මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාගෙන යන්න. राइट इतिन मैं टीसर का गैना अभी टा खाता कराने देने में चराई इतिन मैं टीसर ब्रेकडाउन ने गैना वागे हैं मैं टीसर के वाला देखा पु मामा मैं टीसर ब्रेकडाउन के नकुल पु गुड़ाक दे वाला दिए ना ये दे वाल अनीत तेरा बालन नत्ते कला अनिवार्य में पहले कमेंट एक दागने आन अनीत दे तमाई वो आपे मैं चैनल लगा अलूत के नेकना आपे चैनल लगा सब्सक्राइब कर ला नोटिफिकेशन बेल लगा क्लिक कर ला दिया ඒවගේම තමයි වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ ටීසර් එක නිසා ඇත්තටම මේ එන්න දින මූවි එක ගැන ගොඩක් දේවල් අපිට කතා කරන්න දිනවා. ඉතින් උදාහරණයක් විදියට ඩෙඩ්පූල් ගේ ඔරිජින් එක, වොල්වරින් ගේ ඔරිජින් එක, මෙයාලගේ විවිධ හැකියාවන් ගැන, එක්කෝ මෙයාලා සම්බන්ධ වුණු ඉවෙන්ට්ස් ගැන, ඔයගේ ගොඩක් දේවල් අපිට වෙනම වීඩියෝ සැෂන් කතා කරන්න දිනවා. ඉතින් මගේ අයිඩියා එකක් තියෙනවා මේ මූවි එකට සම්බන්ධ වෙන හැම ප්‍රධාන කැරක්ටර් එකක් ගැනම, ඒ වගේම මූවි එකට සම්බන්ධ වෙන හැම දෙයක්ම मुनगेमु।